ูปว่ามันนั้นไม่หนักWhat they do is they will take some... And after he's processing it? Yeah, it's processing, they remove everything, they cut with the battery folder. Boy. Oh, well, cool. Yeah. Yeah. Okay, okay.Nice. Nice. නාලක සේනාධීර මේ ස්ථානයේ දැදිගම රජමහා විහාරස්ථානයේ කුඹුරු. ඉතින් මේ කුඹුරුට අද දිනේදී විදේශ රටවලින් පැමිණි ප්‍රංශ ජාතික ඒ මහත්තුරු සානුවරු ඉතාම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දම් කියන වැඩසටහන නැත්නම් මේ මාතෘකාව අපේ භූමිය තුළ ක්‍රියාත්මක කරන්නට කුෂිකාර්මික අමාත්‍යාංශයේ මැදිහත් වීම අපේ රටේ නවමු එකමුතු භාවයක් ඇති කරන බව මම මේ ලාවේ ඉතාමත්ම දැඩි සිතින් අවංකවම කියන්න කැමතියි. අවංක සිතින් මම කියන්න කැමතියි. ඉතින් මේ අවස්ථාවේ මම කියන්න කැමති ධම්මික අයියා ඇතුළුව මේ ස්ථානෙට එක්කනාපු ප්‍රංශ ඒ සීලුම සංචාරක ෆැමිලි එක හින්දා අපේ රටේ ප්‍රගතියක් ඇති වෙනවා. ඇත්තට මේ භූමිය කෙරෙහි තිබුණු ඇල්ම බැල්ම සහ සහෝදරත්ව එකමුතුභාවය තව වැඩි වෙන ප්‍රධාන හේතුවක් තමයි අපි සංචාරකයන් ලෙස හඳුනගෙන සිටියේ මේ වෙරළාශ්‍රිතව නැතිනම් අපේ රටේ පෞරාණික ප්‍රෞඪ සහ ජනප්‍රිය ස්ථානවලින් ඔබ්බට ගොස් ගම්මාන තුලට නැත්නම් ගැමි ජීවිතය තුල කොහොමද මේ කුෂිකාර්මික සංචාරක කර්මාන්තය තුල මේ ස්වභාවිකත්වයට ඉඩ දීලා මේක කරන්න කියන එක පිළිබඳ අලුත් අත්දැකීමක් පළවෙනි වතාවට තමයි මේ දෙ සිද්ධ වෙන්නේ අපේ ගම්මානේ. ඒ වගේම තමයි රට පුරාම පුරන් කුඹුරු අස්වද්දන තරුණ තරුණියන්ගේ මේ කැපවීම සහ ආකල්ප වශයෙන් ඔහු වෙනස් වෙන්න ඕනි කාලයේ තාලයට වෙනස් වීම. ඒ කියන්නේ අපිට පුළුවන් නම් අපේ භූමිය තුල තව තවත් විදේශිකයන් ගෙන්වීමට සීලු දේ පසුගිය වෙච්ච දේවල් අමතක කරලා එකමුතු භාවය තුලින් මේ ගොවිතැන කියන්නේ ඉතාම හොඳ ස්ථානයක්. ඒ ස්ථානයේ මේ වෙනකොට මැනවින් මා ඔප්පු කර පෙන්වා තිබෙනවා මේ අපේ නැන්දා. එතකොට මේ අපේ ඇවිල්ලා සින්න සීලුම සංචාරකයන් එකමුතු වෙලා මේ දේ කරන්නේ ඇත්තටම අත්දැකීමක් සහ කැපවීමක්. ඒ දේ ලොවට ගෙන යාම මගේ කර්මුණක්. අපගේ ප්‍රජාතන්ත්‍රවාද සමාජ ජනරජයේ කුෂිකාර්මික අමාත්‍යාංශයේ අප මේ ගෙනිච්ච වැඩපිළිවෙළට මූලිකත්වය ලබා දීලා චමල් රාජපක්ෂ ඇමතුමා ඉදිරි විදුරු වික්‍රමගේ ඇමතුමා ඇතුළු සීලුම කාර්ය මණ්ඩලය සහ සීලුම රාජ්‍ය නිලධාරීන් මේ තුලට පැමිණීම මම හිතනවා අපේ රටේ ප්‍රබල සංදිස්ථානයක්. මොකද පොඩි තැනකින් පටන් අරගෙන ඉහළ තැනට දක්වාම ගෙන යාමට හැකියි පිළිබඳ මම තරුණෙක් ඉදිරි ඉතාම සතුටු වෙනවා. ඒ වගේම කුෂිකාර්මික අමාත්‍යාංශයට ඒ වගේම එයා අමාත්‍යාංශය යට තියෙන සීලුම අමාත්‍යාංශවල අපේ රටේ තිබෙන සීලුම භූමි සින මිනිසුන්ට වග කියන්න පුළුවන් වගකීමක් ලෙස අරගෙන වර්තමාන කාලේ 2020 යලකන්නේ ඉතාමත්ම ස්වයංපෝෂිත කරන්න පුළුවන් වාතාවරණයක් ගොඩනැගෙල මම හිතනවා. ලංකික සංස්කෘතිය කියන්නේ ඉතාමත්ම සබාදාමට ළඟින් යන සබාදාමෙම එකම ඒ කියන්නේ මේ මුළු ඔක්කොම සබාදාමේ කොටසක්. නමුත් විදේශික සංචාරකයන්ට නැත්නම් විදේශිකයන්ට ඒ දේ නැහැ. ඔවුන්ට යම්කිසි කාලයක් තුලදී රටවල් තුල ඉන්න බැරි තරමට එක්ක සීතලයි එක්ක රස්නේ. නමුත් බලන්න අපේ මාතෘභූමියේ කොතරම් සෞම්‍යද කියන එක. මම ආරාධනා කරනවා විදේශ රටවල සිටින සීලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට තමන්ගේ භූමිය පිළිබඳව ධනාත්මක ආකල්පයක් ඔබගේ රට තුල ඉන්න විදේශිකයන් තුල ඇති කිරීමේ පළ පිවරක් ලෙස ඔන්න ධම්මික අයියා ඇතුළු පිරිස මේ වෙනාවේ දැදිගම ගම්මානට පැමිණලා සිටිනවා. ඒ වගේම මම ආරාධනා කරනවා රටේ සමස්ත තරුණ ජනතාවට ගොවිකමත් එකතු වෙන්න ඕනේ. ඇයි? දැන් ඔබට මේ පැහැදිලිව පේන්න තියෙන දේ අවවාදයට වඩා ආදර්ශයේ උතුම් කියන එක. ඒ කියන්නේ
කියනට වඩා කරපෙන්වීම. ඉතින් මේ කරපෙන්වීම තුළ අපි හිතනවා තරුණ තරුණයන්ට ලොකු කැපවීමක් කරන්න වෙයි. නමුත් ඒ කැපවීමට අදාළව හොඳ ප්‍රතිලාභ ඉදිරියේදී ලැබේ. මම හිතනවා සංචාරක කර්මාන්තිකයන් ගුඩ් මනි, කියන්නේ හොඳ සල්ලි. ඒගොල්ලෝ හොඳ සල්ලි තිබුණ හොඳ දිවි පැවැත්මක් නැතුව ඇති. නමුත් අපේ භූමියට ඇවිල්ලා ඒගොල්ලෝ සතුටින් ගත කරන කාලය ඉතාමත්ම මනරම්. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා පැමිණ සියලු දෙනාටමත්. මම ආරාධනා කරනවා පැමිණ ඔබ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. මම සුමුදු ගමගේ මම මේ පුරන් වෙච්ච කුඹුරු අස්වද්දීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ මෙහෙයුම් ප්‍රධාන විදිහට තමයි කටයුතු කරන්නේ. ඇත්තටම මුලින්ම කියන්න ඕනේ මේ වෙනකොට අපි මේ ලංකාවේ විවිධ පළාත්වලින් විවිධ දිස්ත්‍රික්ක වලින් ලංකාවේ මේ වෙනකොට කලවාන පන්නිපිටිය එතනින් ගියාට පස්සේ දැදිගම මේ කියන ඒ කට්ටිය වල තරුණයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා දැන්ට අක්කක 35ක් විතර වගා කරලා තියෙනවා. ඉතින් මේක අධියක දෙහිකින් තමයි අපි පවත්වන්න හදන්නේ. මේක ඇත්තටම කොටස් දෙකක් තියෙනවා මේ ව්‍යාපෘතියේ. එකක් තමයි දැනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච තරුණයන්ට අවශ්‍ය වෙලා තියෙන උපකාර ලබා දීම සහ ජාතික ව්‍යාපෘතියක් විදිහට මේක 2020 දී එළිදැක්වීම. ඉතින් අපි මේ කාරණා දෙකම මූලික කරගෙන අපි රජයත් එක්ක කතා කරා. ඇත්තටම අපට කෘෂිකර්ම ඇමතිතුමා, අපේ චමල් රාජපක්ෂ ඇමතිතුමා සහ ඊළඟට විදුක වික්‍රමනායක රාජ්‍ය ඇමතිතුමා මේ සියලු දෙනාත් එක්කම අපි එක මේසයක උඩ සාකච්ඡා කරා. ඉතින් ඇත්තටම සන්තෝෂයි ඒගොල්ලෝ ඇත්තටම කැමති වුණා අපට මේ වැඩේ සම්බන්ධව උපරිම සහයෝගය ලබා දෙන්න. ඉතින් අපි 2020 දී බලාපොරොත්තු වෙනවා කෑගල්ල දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන් පළවෙනි අධික විදියට පටන් ගන්න. අවුරුදු 3ක් 5ක් ඇතුළත ලංකාවේ පුරන් වෙලා තියෙන කුඹුරු සියල්ල අස්වද්දලා ඉවක වෙලා ඊට පස්සේ මේ රට සුවම්පෝෂිත කිරීම නිවල් දේශාභිහිකිකම තමයි අපේ මූලික පරමාර්ථය. ඉතින් සමාජ වේලාවට එක එක්කෙනා අපි දැකන මොකද අපි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමයි මේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් සමාජ මාධ්‍යයෙන් කියනවා මේ අපි දේශපාලනීකරණය වෙයිද මේ වැඩසටහන කියන එක සම්බන්ධව ගොඩක් තැන්වල කට්ටිය එක එක අදහස් ප්‍රකාශ කරනවා. නමුත් කියන්න ඕනේ මේක ඇත්තටම දේශපාලනීකරණයක් නෙමෙයි. මේ ලංකාවේ සමාජ ක්‍රියාවලී වල තියෙන අනිත් සමාජ ස්වේච්ඡා ක්‍රියාවලීන්ට වඩා පුරන් වෙච්ච කුඹුරු අස්වද්දනවා කියන්නේ ලොකු වැඩසටහනක්. මොකද ඒක තනියෙන් කුඹුරක් තිබ්බ පළියට අදහස තිබ්බ පළියට කරන්න බෑ. මොකද පුරන් වෙච්ච හේතු තියෙනවා, ඇලමාර්ග ප්‍රතිසංස්කරණය කරන්න තියෙනවා, ඊට අමතක ගොවිජන ඒ කියන්නේ ගොඩක් රාජ්‍ය ආයතනවල මැදිහත් වීම අවශ්‍ය වෙනවා මේ සමාජ ව්‍යාපෘතියට. ඉතින් ඒක නිසා මේක මේ කුඹුරක් තිබ්බ පළියට මට ආසාව තිබ්බ පළියට මේක කරන්න බෑ. ඉතින් ඒක නිසා මේක රාජ්‍ය අනුග්‍රහය. ඒ කියන්නේ ඒක ඇත්තටම දේශපාලනීකරණයක් නෙමෙයි. පවතින රජයේ උදව්, ගොවිජන සේවායක, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පොහොර සංස්ථාව, එතකොට ගියාට පස්සේ ඒ වගේ රජයේ තියෙන ගොඩාක් දේවල් අපට අවශ්‍ය වෙනවා මේක හරියට කරගෙන යන්න. ඉතින් අපි දැන්ට පළවෙනි අධික විදියට ස්වේච්ඡාවෙන් මේ රටවටේ ඉදිරිපත් වෙච්ච තරුණයන්ගේ ප්‍රශ්න ටික විසඳන්න තමයි අපේ පළවෙනි අරමුණ. අපි මේ රජයත් එක්ක කතා කරේ. ඒකත් එක්කම 2020 ඉඳන් මේ ලංකාවේ පුරන් වෙච්ච කුඹුරු කොහොමද සම්පූර්ණයෙන්ම කෙටි කාලයක් ඇතුළත වගා කරන කියන ජාතික වැඩපිළිවෙලත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් රටේ ඉන්න තරුණ විරකෑවියන් රැකියාවක් නොමැතිව ඉන්න තරුණ තරුණයන්ට අපි ආරාධනා කරනවා එන්න මේ ගොවිකමත් එක්ක, ඒ කියන්නේ ගොවිකම වෘත්තියක් කරගෙන මේ රටේ හොඳම තියෙන වෘත්තිය ගොවිකම විදිහට අපිට මේ ගෙන එන්න හැකියාව තියෙනවා. රජයෙන් මේ වෙනකොට අපිත් ඒ කතා කරලා තියෙනවා සාකච්ඡා වලින් සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. ඉතින් 2020 වැඩපිළිවෙළ ජාතික වැඩපිළිවෙළත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ස්තුතියි. Yes, hi, good morning everyone. We are a family from France. My husband Gilles, hello. My mom Mickey and my daughter Charline. My son is somewhere around already playing with a little boy. We were very lucky today. We arrived this morning in Colombo and we had this chance to come to the village and to see the culture of the rice and also how it has been done from the beginning. We went with the buffaloes. First we have a great beautiful breakfast, homemade breakfast with the all the products from here, and then we'll see of the process until the best moment for me, because we give hand to these beautiful ladies to plant the rice, and this is very something I won't forget later on in
in the future. I feel grateful. I really want to thank my husband, colleague, as well, Damika, because it's because of him we are here today. He organized everything, and it's the first time I come to Sri Lanka, but the third time I really share something with the local people, and this is very important for us. As a family, we love traveling, and we really enjoy this country very much. Thank you for everything, and we are our trip just start, so I hope we will have more experience like this or different.